වර්ෂ 2004 දී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තෝරාපත් කරගත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් 2010 පෙබරවාරි මාස 9 වනදා විසුරුවා හැරියා. 2010 පෙබරවාරි මාස 19 වන දින සිට පෙබරවාරි මාස 26 වනදා මධ්‍යාහන 12 දක්වා නාම යෝජනා බාර ගැනීමටද 2010 අප්‍රේල් මාස 8 වන දින මහමැතිවරණය පැවැත්වීමටද නියම කෙරුණා. මෙම පාර්ලිමේන්තු මැතිවරණයද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්ුණේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1980 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත මගින් මෙම පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නීතිමය විධිවිධාන සලසන ලද අතර අවසන් වරට පැවති 2004 පාර්ලිමේන්තු මැතිවරණය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන 4කින් හා මැතිවරණ නීති සංශෝධන පනත 2කින් අදාළ මැතිවරණ නීතිය සංශෝධනය වී තිබුණා. 2004 මහමැතිවරණය සමග සංසන්දනය කිරීමේදී මෙවර මැතිවරණ කොට්ටාසවලට හිමි වූ ආසන සංඛ්‍යාව වෙනස් වුණේ මෙසේ. කොළඹ මැතිවරණ කොට්ටාසයට එක් ආසනයක් අඩු වූ අතර ගම්පහ මැතිවරණ කොට්ටාසයට එක් ආසනයක් එකතු වුණා. කුරුණෑගල චන්ද කොට්ටාසයට එක් ආසනයක් අඩු වූ අතර අනුරාධපුර චන්ද කොට්ටාසයට එම අසුන එකතු වුණා. අදාළ නීති සංශෝධනය මගින් වළංගු අනන්‍යතා ලේකරණ ලෙස නියම කර තිබුණේ පුද්ගලයන් ව්‍යාපාරිච්ච කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලබන ජාතික හැඳුනුම් පතයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් 104 ආ 5 ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැවරි ඇති බලතල අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සාධක කිරීමට සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් විසින් පිළිපැදිය යුතු උපමාන කරුණු 21ක් යටතේ දක්වමින් කොමසාරිස්වරයා විසින් 2010 පෙබරවාරි මාස 17 වනදා නිකුත් කළා. මෙම පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵලවල සාරාංශය මෙසේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144ක් ලබා ගත්තා. ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රීන් ගණන වූ 17 මෙයට ඇතුළත්. එක්සත් ජාතික පක්ෂය ආසන 51ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ආසන 9ක් සමග හිමි කරගත් මුළු ආසන ගණන 60ක්. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ආසන 5ක් ලබාගත් අතර ජාතික ලැයිස්තුවෙන් හිමි වූ ආසන 2ක් සමග එම පක්ෂය හිමි කරගත් මුළු ආසන සංඛ්‍යාව 7ක්. ඉලංගේ තමිල් අරුසකච්චි ආසන 13ක් හිමි කරගත් අතර ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී අසුනත් සමග දිනාගත් මුළු ආසන සංඛ්‍යාව 14ක්. මීළඟ මහමැතිවරණය ලෙස පැවැත් වූ 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේ තොරතුරු අද රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන ඒමට අප සූදානම්.